ඉදිරියේදී විනෝදායන යමක් ආරෝපණයෙන් අපේ කලාපතර සංචාරණ සීමා පනවලා තියෙනවා අත්සල් මල්ලි මොවිල්ලලා ආගමික ආගම අදහන්න ඒවට ඉඩ හද නැහැ ඒවා සීමා කරලා තියෙනවා හැබැයි වන් තත්ත්වයන් තුල දැන් ඒක ප්‍රභේදයක් ව්‍යාප්ත වෙනවා කියලා කියනවා ඒවත් තත්ත්වයන් තුල බා ජූතය ඉස්පාරිවන්තම් සම්දාන මධ්‍යස්ථාන විරුද්ධ කරනවා ඇතර මේක මේ ආණ්ඩු ගොඩනැගුණේ සිංහල බෞද්ධ ආරක්ෂාව වෙනුවෙන් පිනීතු පාලනයක් ලෙස. හැබැයි ඒ පාලනය අද දිනපතා එළිදරව් කරමින් තිබෙනවා. ඔවුන් මොනතරම් වංචනික ලෙස සිංහල බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මය හොරා කෑවක්. ඒ නිසා තමයි මේ ආණ්ඩුවට පන්සල දෙවෙනි තැනට දාලා සම්බාහන මධ්‍යස්ථාන පළවෙනි තැනට ඉන්නේ. ඒ නිසා මේගොල්ලෝ ව්‍යාජත්වයෙන් ජාතිය ආගම පටලවාගත්තු පාලකයන්. විශේෂම අපිට ගත්තොත් තිබෙන්නේ මේ කොවිඩ් මර්ධනය සඳහා ආණ්ඩුව ආරම්භයේ සිට විශේෂයෙන් මේ තුන්වෙනි රැල්ල ආරම්භයේ සිට ගනු ලැබුණු ක්‍රියාමාර්ග එක පැත්තකින් දුර්වලයි අනිත් පැත්තෙන් පරස්පරයි අනිත් පැත්තෙන් අත්තරලා තියෙනවා ගනු ලැබුණු තීන්ද. ඒ නිසා ඒකේ ප්‍රතිඵලය තමයි මේ වන විට ලෝකයේ කොතනක හෝ තැනක අලුත් ප්‍රභේදයක් හම්බෙනවා නම් සතිය දෙකක් යන්න කලින් ඒ ප්‍රභේදය ශ්‍රී ලංකාවේ මුණ ගැහි. ඒ නිසා සැබවින්ම ආණ්ඩුවද කොවිඩ් මර්ධන ක්‍රියාවලිය අත්හැරලා නේද වෙන වෙන දේවල් ගැන කල්පනා කරන බව තමයි පෙන්වුම් කරමින් තිබෙන්නේ. ඒ නිසා ඔබ අපෙන් ප්‍රශ්න කරාද කියලා අහනවා. ඒක පාර්ලිමේන්තුවේට තමයි රැස් වෙන්නේ. ඉතින් අපි නිරන්තරයෙන් මේක ප්‍රශ්න කරලා තිබෙනවා. ඒ නිසා අපි හිතනවා ආණ්ඩුව මේ කොවිඩ් මර්ධනය සඳහා දක්වන මේ දායකත්වය මේ මැදිහත් වීමත් අතිශය දුර්වල විනාශකාරී ගමනකට ප්‍රවේශයක් නිර්මාණය කළා කියලා තිබෙනවා.